සමන්තා චක්කවාලේසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනංතු සගමොකදං දම්ම සවනකාලෝ අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්ස භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්ස භගවතුෝ අරහතු සම්මා සම්බුදු්දස්සේ. අතස්සෝහි සම්පධානාම වත්තු සම්පදාා පච්චය සම්පදා චේතනා සම්පදා ගුණාතිරේක සම්පදා ඒතා සං ආනුභාවන දිට්ටේවධම්මේ මහා සම්පන්තිං. පාපු නංතිති ලෝකවාසිී සියලූම මහා සංගරත්නයට පළමුකොට නමස්කාරය වේවා සිරි සද්ධර මස්ශ්‍රවනා බිලාශී වාසනාවන්ත ගුණගරුක්ක පෘථවේදී පින්වන්නේ හැම දෙනාම සූදහ නම් වෙන්නේ දහම්ශ්‍රවනය කරන්නට බනහන්නට පින්වත්න බණහන වේලාවයි අප හැම දෙනාටම මේ ලද භාග්‍යය කවුරුන් නිසා ලබපු එකක් ද වන්න කිසිදු කෙනෙක් නිසා නොව පින්වත්න්නේි තතාගත මගේ සම්මාසම් බුදුරජාණන් වහන්සේ නිසාමයි මෙතරම් භාග්‍යයක් අපි ළඟාකරගන තිබෙන්නේ එතකොට අපි හැමදිනාගේම සිත්තුල ඇතිකරගත යුතු සිතුවිල් ලක් තමයි මෙනෙහිවිය යුතු මෙනෙහි කළ යුතු සිතවිල්ලක් තමයි නිරන්තරයෙන්ම දකින්නටඕුන පින්වත්න්නේ. නමෝතේ බුද්ධ වී රත්තු විප්පමුත්තෝච සබ්බදී. උදහැසන අවදිවෙච්ච පින්වත් පිරිස ධර්මාණුකෝලව තමන්ගේ දවස ගත කරනකොට දවස සුභ කරගන්න කොට මෙන්න මේ කියන විදිහට කරනකොට පින්වත්නී පුුදු මාකාර විදියේ පහසුවක් දරන්න පටන් ගනේවි දවස සුභවෙන්න කොහොමද දවස සුභවෙන්න පින්වත්නී සිත කය වචනය යන ති දොර සංවර කරගෙන උදේ කාලය ගත කලා නම් ට පින්වත්නී උදෑසන සුබයි. දවල්කාලය තුරදිත් පින්වත් පිරිස සිත සංවර කරගෙන නම් කයසංවර කරගෙන නම් වචනය සංවර කරගෙන නම්. පින්වත් පිරිසට දවල්කාලයත් සුබයි. සවස්කාල හෝරාව තුළ පින්වත් පිරිස සිතකය වචනය සංවර කරගෙන නම් ඔබට පින්වත්නී හවස්කාලයත් සුබයි උදහැසන දහවල සවසකයන මේ කාල තුන සංවරව තමන්ගේ දවස ගත කරානං පින්වත් පිරිසට දවස සුබයි සතුටින් ගත කරන කොට සතුට කියන කාරණාව කතා කරනකොට වැදගත් මාතෘකාව හරි අපූරු තනකට අරංගෙනවා පින්වත්න හිතම උදාහරණයකට විභහග කරන ළමයෙක්ට අම්ම තාත්තා දෙමවපියෝකයෙන්වා පුතේ සතුට තියන්නේ ඉගනගෙන යම් කිසි තැනකට ආවට පස්සේ අවුරුදු දාහතක ළමයෙක් නම් ඒ ළමය සතුට හොයෙනවා කියන කාරණාව හිතන්නේම ඉගනගෙන තැනකට ආවති යන්න එතන සතුට තියෙනවා සාමාන්‍ය පෙළි භාගය කරන ලමේක් ඔහුට සතුට දෙරන විදදි ප්‍රතිඵලයක් ලැබුණුත් ඒලවල් කරනවා උසස් පෙල කරනවා. උසස් පෙළ කරන ළමේක් උසස් පෙළ ප්‍රතිපරද ලැබුණට පසුව ඒළමයා විශ්වවිද්්‍යාලයේ අවතීරණය වෙනවා. අන්න එතකොටයා හිතනවා කැම්පස් යැන්න තිබඩන් ගන්නෙදන සතුරතිගෙන කියලා. මු කැපසකට ගියාට පස්සේ ළමට තේරෙන්න පටන් ගන්නවා එදාමම හොයපු සතුට විශ්විද්‍යාලය තුළ තිබුුණ නෑ කියලා. කැම්පස්ගේ ළමේෙක් විශ්විද්‍යහට අවතීරුණු ළමේෙක් උපාදිසිියල්ලක්ම අවසන් කරලා රැකියාවකට යන්න පටන් ගන්නකොට කැම්පස්ස ීද්දිහිතනවා රස්සාාවක් කරලා පඩියක් ගන්නකොට අන්නනිදාට සතුට තේරම කියලා. එදාට එතරනට ගියාට පස්ස ෝටිතිනවා එතන සතුරු නෑන කියලා. දෙමව්පියෝ වීළඟ ගේන කරුණන තමයි පුතේ දැන් තනිවම ජීවත්වෙන්න කාලය හරි දැන් පුතේ කලවයස හරි නිසා විවාවෙන කාලෙ ඇවිල්ලා. එතකොට දරුවහිතනවා කසාද බැඳදර පස්සේ විවහ වුණට පස්සේ තමයි එත තමයි සතුර තියරන්නේ කියලා. කසාදත් බැන්ඳ කියලාපෙ හිතමු කසාද බැඳල පලවෙනි මාසය දෙක යනකොට හිතනවා එදා කියපු සතුට එදා හොයපු සතුට මෙතනත් නෑනය කියල තේරෙන්න පටන් ගන්නවා. එතකොට හිතනවා මගේම දරුවෙක් මෙලවට බිහිවුුණාට පස්සේ දරසුර තල බලන කොට න්න අතන තමයි එතන තමයි සතුර තියෙන්නේ කියලා හිතනවා. දරුවෙක් හම්බුනා කෙරත් අපි හිතමු දරවා හම්බෙලා කාලයක් යැනකොට ධනගාන කොට බඩගාන්න කොට වැටි වැටි ඇදින කොට සතුටුයි. මගේම දරුවෙක් ඉන්නවාන්නේ කියලා. ඉඩ පස්ස පින්වත්න්නේ ඒ දරුවා පෙරපාසල් යනොට තවත් සතුටුයි එතනට ග අඩ පස්සේ හිතනවා දැන් ශිෂ්වත්්‍ය පාස්කර ගණ්ඩඕන ඉඩ පස්සේ සාමාන්‍ය පෙළ උසස් පෙල ඔයි විදිට ඇවෙල්ල ඒ දරුවට අවුරුදු විස්සක් විසි දෙකක් විසි පහක්කෝගේ කාලනකොට ඒ දරුවවත් කසාද බන්ධනවා විවහ කරනවා. එතකොට තේරෙන්න පටන් ගන්නවා එදා හොයපු සතුටත් මෙතර නෑන කියලා. කාලයක් ඇවමින් සියල්ලක්ම නැතිවෙලායනවානඒ එකක තේරෙන්න පටන් ගන්නවා පින්වද. නිසා මේ සතුට කියන කාරණාව මිනිසුන් හොයන්නේම ඒ මොහොතට දැරෙන සිතුවිිරිත් එෙක්ක මේ වෙලාේ මට දැනන්න සිතුවිල්ල එක්ක ම එතන මට සතුට නැත්තං එතන මම කැමත දේ නැත්තං මට දුකහට ගන්නවා මිනිස්සුන්ට සතුට දැනුනෙන්ට පස්සය පිනුවත්න්නේ ප්‍රකාශ කරන විදිහ වෙනස්නේ පොහුදුන් මිනිසුන් උතද්්‍යන ස්වභාවයෙන් ඉන්න මිනිසුන් සතුට ප්‍රකාශ කරන්නේම හිනාවෙලා කෑගහල අත්පොරොසන් නගමින් සතුරු සාමීංචයේ යදිල ප්‍රීතිගෝෂා නගමින් සතුට ප්‍රකාශ කරනවා. හැවයි පින්වත්න වීතරාගී මහාඋත්තමයන් වහන්සේලා එහෙම සතුට ප්‍රකාශ කරන්නේ නෑ. තවත් සමහරක් පොහුදුන් මිනිසුන් සතුට ප්‍රකාශ කරනකොට අඩනවා මතක තියාගන්්ඩ අනුත්තර වූ පු්ඥක් කෙත්ත බවට පත්වන මහා උත්තමයන් වහන්සේලා ශීනාක් සුරයන් වහන්සේලා කවුමදාකවත් සතුට ප්‍රකාශ කරන්න නෑපෙන්වත්න්නේ හිනාවෙලා අත්පොලසන්දීල ඒවගේ දුක්කන්දෝනා නගල සතුට ප්‍රකාශ කරන්න නැවුන්වහන්සේලා. ඒ උත්තමයන් වහන්සේලා ඒ වගේ වෙලාවකට සතුර ප්‍රකාශ කරන්නේම තමන්ගේ හදවතින් උතුරාහෙන පුං්ඥ ප්‍රීතිය, පුං්ඥ ප්‍රමෝදය වචනයෙන් ප්‍රකාශ කරනව පින්වත්න. කොහොමද ප්‍රකාශ කරන්නේ මොකද්ද ප්‍රකාශ වෙන්නේ පින්වත්න වචනයක් වචනයක් පාසා ඒ උත්තමයන් වහන්සේලාගේ මකයි පිටරිතටාවේ බුදුකුණ. බුදුරජාණන් වහන්සේගේ අසීමමාන්තක ගුණ අපි කතා කරන්න මාතෘකාවත් බුදුගරණයබින්වත්න්නේ උන්වහන්සේලා සතුට ප්‍රකාශ කරන්න යොදහගත්ත මාධ්‍ය බුදුරජාණන් වහන්සේගේ ගුණ උද්්‍යය මහරාතන් වහන්සේ සතුට හිතන වෙලාවක බුදුහාම්දුරෝ ළඟට ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කරන්න මත්තෙන් කියනවා මහාවීර බුදුරජාණන් වහන්ස සේලෝම සකරක්ලේසිී ධර්මයන් ප්‍රහීන කරමි උත්තමූ බුද්ධත්වයට පත්වන තතාගතමගේ බුදුරජාණන් වහන්ස දෙවි මිනිස්සුන්ට ගුරුදේවයාණන් වහන්ස කියලා උද්‍යය මහරාතන් වහන්සේට උද්්‍යය මහරාතන් වහන්සේ වන්දනා කලා පින් වත්න්නේ තුයි හාපධානයන විහරන් විහාරාමි යනාස වූ භාග්‍යවත්තුූ බුදුරජාණන් වහන්සේට උද්ජේ මහරාතන් වහන්සේ වදනාමාන කරලා කියනවා භාග්‍යවත්තු බුදුරජාණන් වහන්සේගේ පාසේවෙනෙහි හැසිරිල ඔබ වහන්සේගේ ලද අවබෝධය මත මග ජීවිතය ගත කරනකොට බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ ලද සැනසීමෙන් මංගද ජීවත් වෙනවා බුදු මාකාර විදිහයට සතුටක් ප්‍රමෝධයක් පුුණ්්‍ය හැඟීමක් මාතුළ ඇතිවෙලාතියෙනවා බුදුුව හාමුදුරුණේ කියලා දවසක් කුද්ජේ මහරහතන් වහන්සේ වදනා කරනාව බුදු හාමුදුරුවන්ට. එතකොට පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අසීමිතම ගෞෝරවය තිබුණේ මහාරහතන් වහන්සේලාට ධර්මරත්නය පිළිබඳ අසීමාන්තිික ම ගහුරවේ තිබුණ පින්වත්නජ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංගරත්නයට මහාශීනාසුරයන් වහන්සේලාට අසීමාන්තික මගහුරවයත් තිබුණා සංගරත්නය කෙරෙහි අසීමාන්තික මගහුරවේ තිබුණ හාරහතන් වහන්සේලාට බුද්ධහෙන්න කංකති කිසිම වෙලාවකුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකපහලවෙඩි නැ පින්වත්න්නේ සැකේකේන මාතෘකාව කතා කරනකොටම ඒ අකුරුතුන කතා කරනකොටම අකුරුතුන ඇති වෙන හැම තැනකම නැතිවන පලවෙනි දේ තමයි පින්වත්න්නේ සතුට ඇතිවෙන පළවෙෙන්දේ තමයි සැකේ පදනම් කරගනෙන් අවිශ්වාසය පදනම් කරගනෙන ප්‍රශ්නකාරයේ ස්වභාවය ගැටඩුවක් ඇති වෙනවා සතුට අහිමි වෙනවා. අන්‍යෝන්‍යයෙන් අතර තිබෙන්නා වූ විශ්වාසය බිඳෙනව පින්වත්න. උදාහරණයකට පවුල්ලේකක අරගන්තාම පිින්වත්නී හතර පස් දෙනා අතර අම්මතාත්තා දරුවන් අතර සැකපහලවෙලාන ස්වාමි දිහණට ස්වාමියය පිළිබඳ සැකයක් පහල වෙලාන ස්වාමිට ස්වාමි දිහනිය පිළිබඳ සැක පහල වෙලා දෙමවෝපියන්ට දරුවන් කෙරෙහි සැක පහල වෙලා නම් දරුවන්ට දෙමව්පියන් කෙරී සක පහල වෙලා නම් ඒ කියන කාරණාවත් තුළ සතුට කියන කාරණාව නෑ පින්වත්න්නේ තියෙන ප්‍රධානතමදේ තමයි අසතුට දුක අවිශ්වාසය මේසිියල්ලක් පදනම් කරගන තමයි පින්වත්න කටයුතු කරන්නේ දැන් අපි අපේ මාතෘකාට ගලපල බලමු. බුද්හෙන කංකති බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක පහළ වෙන්නෙ නෑලු රහතන් වහන්සේලාට. පොහුදුන් සමාජයේ පුතජ්ජන මිනිසුන්ට එහෙම සැක පහළ වෙන්න පුළුවන් පන්වත්න්නේ. ධර්මරත්න්නේ පිළිබඳ සැක පහළ වෙන්න පුළුවන් ධම්ම සංගහෙන කංකති සගරත්නය කිරී සැක පහළ වෙන්නට පුළුවන්. මතක තබාගණ්ඩ අවධාරණය කරගණ්ඩ සැකය ආපු ගමන් පලවෙෙනීෙන්ම පින්වත්න්නේ භාධාවක් ඇතිවන්න අපිට තිසරණය පළදු වෙනවා. පළවිනි බාධාව. තිසරනයේ පළදු වෙනෝ ශ්‍රද්ධාව නැති වෙලා යනවා. ශ්‍රද්ධාව කියන කාරණය නැතිවෙන කොටම මේ මහා ඕගය තරණය කරන්න අපිට හැකියාවක් නෑ පින්වත්න්නේ. ශ්‍රද්ධාවන් ඉහළට යනකොට ශ්‍රද්ධාව දියුණු කරගන්න කොට. ඒ කෙනට පහස්සුවයම් පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දහම අවබෝධ කරගන සංසාරය නැමැති මහා ඕකයෙන් අතමි දෙන්ට. තෙරුවන් වහන්සේලා පිළිබඳ ඇති ශ්‍රද්ධාවේ පමණින්ම ශ්‍රාවකයා ධර්මමාර් ගෙහෙට යෙදෙනවා ධර්මමාර්ගිහෙම ැදෙනව පින් වන. මඟ පල නොලබපු ශ්‍රාවකය අත්තමයි වැඩපුරම මේ අවස්ථාවේදී සැලකිලිමත්වෙන්ට ඕන පරිසං වෙන්නට ඕන මඟපල නොලබ පුශ්‍රාවකයා. මාර්කඵලයක් නොලබ පුනිසා නොලබපු පිරිසට පින්වත්නී මේ විදිහට සැකපහලවෙන්ට පුළුවන් තෙරුවන කෙරෙහි. තතාගත ශ්‍රීසත් ධර මේ වැඩසටහන තුළින් බුදුගුණ සාකච්ඡාවත් තුළදිහීම පින්වත්නී මේ කරන්නේ ඔය ඇත්තන්ගේ හිතේ ශ්‍රද්ධ උපදවන්ඩ සද්ධාව ඇතිකරගෙන දහම අවබෝධ කරගන්න එන මාර්ගයට සකස් කරන්ඩ ඇති කරලා දෙන්නඩ. මොකද ධර්මදේශනා හැම ධර්ම දේශනාවක දෙම පින්මත් පිරිසට මා මතක් කරනවන්නේ ධර්මයතුලින් බුදුන් දකින්නට එන මාර්ගය කියලා. ධර්මයතුලින් බුදුන් දකින්නට මාවත කියලා පින්වත්නී ඒයාකාරයෙන් බුදුගුණ සජායනා කරනකොට තෙරුවන කෙරහි සැක පහල වෙන්න පුළුවන් අපට. ඒ නිසා සැක පහල වෙන හැමතනක දීම අකුසර ධරමයන් පහළ වන හැමතනක දීම කුසලා ධරමයක් කිස්මත්තු කර ගන්නට මෝන පින්වත්න්නේ. මාතෘකාව ඉදිර ටරගන යනවා මේ විදිහට. චිත්ත එහේන නීයති ලෝකෝ චිත්තේන පරි කස්සති පින්වත්නී ලෝකය පදනම් උනේම, ලෝකය සකස් වනේම සිතර පදනම් කරගෙන. ලෝකය නිර්මාණය වනේම සිත පදනම් කරගෙන නම් ලෝකය තුළ ක්‍රියාත්මකන බොහෝදේවල් වලට සිතුවිලි එක එල්ලේම පූර්ණ දහයකත්වය සපයනව පින්වත්නී. ලෝකය අධාරමික වෙන කොට අධහාර්මික වෙන්ඩ වෙන්ඩ ස්වබාධරමයද නිරන්තරයෙන්ම පින්වතුනේ ට ප්‍රතිචාර දක්වන්නේ ඒ විදිහට අපි දැන් පෙරසතිය තුළ කතා කරේ බුදුගුණක වරුණ කතා කරන්න ආරම්භ කරලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සාකච්ඡා කරන්න ආරම්භයක් කරගෙන පින්වත්න්නේ අපි නතර කරන්ටෙදුුණා ආහුනේය කියන ගුණය කතාළ දක්කිනේය කියන ගුණේ කතා කළ අග්‍ර දක්කිනේය කියන ගුණේ කතා කළ අග්‍ර දක්කිනේය කිය ගුණය පරයා තතාගතමගේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න නිසා උන්වහන්සේට අරහන් කියලා අපි කතා කලා පින්වත්න. අපි කරුණු දෙන පහදගත්තා. ආහුනේය කියන ගුණේ නැවතත් මතක් කලොත් මව සහ පියා කියන දෙදෙනට දෙමෝපියන්ටත් ගැලපෙන බැවින් සාමාන්‍ය ගිහිත් පුතජ්ජන ඇත්තන් අතරේද තිබෙන ගුණයක් විදිහට ඔබට මතක් කළ දුන්න. දුරසිරන ත අම්මාපච්චිට තාත්තට දෙමෝපියන්ට පින්වත්න්නේ මේ කියන ගුණය තිබෙන නිසා දානවස්ුව කරගන ගිහිල්ලා එහෙමන් ඇත්තන් කෑම ටිකක් කරගන ගිහිල්ල තාත්තා අම්ම තාත්තලාගේ ගුණ දකින්නට පුළුවන්කව තියෙනවා. එන්නේ ගුණට තමයි පින්වත්න්නේ යාහුුණයකිලකිවේ. ඒවිතරක් නෙවෙයි දක්කිනීය කියන ගුණයත් මතක් කර දුන්න. සිල්වතුන්, ගුණවතුන් උදෙසා මේ ගුණධරමවලින් ඉහලට ඉහලට යනකොට උන්වහන්සේලාගේ දක්කිනෙය භාවය වැඩදියුණු වෙනවා කියනකො ඇත්තන්ටම මතක් කළ දුන්න. පින්වත්න්නේ අග්‍ර දක්කිනේය ගුණය, මහරහතන් වහන්සේලාට ද පාවිච්චි කරන නිසා භාගගතුන් වහන්සේ අග්‍රදක්නේය කියන ගුණයත් පරයා ඉදිරියට ගිහින් ඉන්න නිසා උන් වහන්සේ අරහන් කියලා කියනවා කියලත් පිනති ඔබටම මතක් කළ දුන්නා අපි සිහිපත් කරන්නට දුන දක්ෂිනාරය භාවය පිළිබඳව දක්ෂිනාර්ය භාවය විවහාරේදි කතා කළේම දානය කියලා පිළිගැනීමට පිළිගැන්වීම ට ස්තුසුකගේ අරතිය තමයි අපි කතාකරන්න එෙදුනි පින්වත්නී මේ කියන කාරණාවන් වලට වඩා අරහන් කියන ගුණේ පින්වත්න පුළුල් අර්ථයක් සහිතයි. අපි කතා කරන කාරණාව ොඩා ඉදිරියට තියෙන කාරණාවක් පින්වත්න රහතන් වහන්සේලාගේ අග්‍රදක්ෂිනාරය භාවයට දියහැකි සරල මුදාහරණයක් තමයි පුන්න දුග්‍යයි කතා පුවත. පුන්න කියන්නේ පින්වත්න දුගිහික. රජගහනුවර සුමන සිටුවරයාළඟ දාසකම් කරපු දුගියෙක් තමයි පුන්න කියල කියන්නේ. මෙ සුමන සිටුවරයන් නිසා ජීවත්වන පුන්න රජගහනුවර දුගේ පැල්පතක ජීවත් වන කෙනෙක්. ඔහුට බිරික් හිටියා දේනයක් හිටියා උත්තරා කියලා පින්වත්නී එක් සමයක එ කාලයක රජගහනුවර නැකත් කෙළියට සැරසෙන කාලයක් කාව කාලයෙන් කාලට කාලයෙන් කාලට නොයෙක් නොයෙක් උත්සවස්ථාවන් රජගහනුවර පවත්වනවා මේ කියන නැකත් කෙළිය මේ කියන උත්සවය සතියක් පුරාවටම කරගෙන ගියා. එදා උදහෑසරම පුන්න සුපුරුදු පරිදි. සුමන සිටිතුමාගේ ගෙදරට ගිහිල්ලා. සිටිතුමාගෙන්ට කියනවා මම වෙනදා වගේම රාජකාරී කරන්න වැඩකරන්ඩ අයියාවේ. සිටිතුමා අහානුම පින්වත්න පුන්න මොකද. අද රදගහ නෝර සියලූම වැසියන් නකත් කෙලිය යෙදෙනවා සතුරු සාමීචී යදෙනවා ප්‍රීතිගෝෂා නගනවා සතුටිං කාලේ ගත කරන දවසක් අද අද නිවාඩු දවසක් පුන්න පුන්න සිතුමට පවසන ප සිටතුමනි නැකත් කෙලිය තියෙනම පෝසතනු දෙෙසා අපිට නැකත් කෙළි ද ගෙදර පරිභෝජනයට ගඩ ගෙදර පරිහරණය කරන්න කැද ටික කදාගන්න බත්මිට කාල්මිටක් ගෙදර නැතුව අපිට මල නැකත් කෙලියදද සිටතුමනි ඔබතුමා ගවයන් ටි මට බහර කරන වනං අවසර ලැබා දෙන වනං මට පුොළුවන් වෙනදා වගේම සුපරදු පරිදි රාජකාරී නිරත වෙන්න සිටතුමා අවසරේල ලබා දෙෙනවා. හොඳයි පුන්න ගැටලුවක් නෑ ගොන්නුටික අරගෙන වෙනදා වගේම රාජකාරය නිරත වඩකෝ. පුන්න සිටුවරයා වෙනදා වගේම ගොන්නුන්ටක අරගෙන නගුල අරගෙන සිරිතුමාග නිවසයෙන් එලියට ඇවිල්ල බිරිඳට මතක් කරනවා. සොහෝයිරිය. බිරිඳ සොඳුර මම වෙනදා වගේම අද රාජකාරියට මගේ රැකියාවට මං පිටත් වෙනවා අපට ඉතිං කොහෙන්ද වෙන ඇත්තන් වගේ සතුටු සාමීච්චේ එදෙන්ඩ අවස්ථාවක් අපිට නෑ අපට සතුරවෙන්න කිසිේම අවස්ථාවක් නැත්ත අපි රජගහනුවර ජීවත්වෙන දිරිවිඳුම පවුල නිසා අපිට වත්කමක් නෑ ව වගේ මද අවසේ ආදහයම හොයාගණ්ඩ එදහාවේල්ල කාල පනකෙන්ද රැකගණ්ඩ මම රාජකාරයට යනවා වෙනද වගේම ඔබ මට බත සූදාහනම් කරගෙන කමතට එඩකු මතක් කලා පින් වත්නි ඒ විදිහෙට මතක් කරලා පුුණ සුපරුදු පරිදි කමතර ගිහිල්ලා තමන්ගේ වැඩ රාජකාරිසියල්ලකු පටන්ගත් තාරම්භ කලා වත්න සාරි පුත්ත මහාරහතන් වහන්සේ සැරුත්හාමුදුර වූ සත්දිනක් නිරෝධ සමාපත්තියෙන් වැඩහිදල උදෑසන සමවතිෙන් නැගිටලා මෙනහි කරලා බලනවා අදමම කාටද පිහිට වෙන්නේ. අද සමාපත්තියෙන් අවැසි උපරිම ප්‍රයෝජන ල බාදෙන්න්නේ කාටද කියලා සැරයුත්හාමුදුරුවූ බරනකොට උන්වහන්සේගේ කරුණා දැලට හසුනේ පුන්නව රජගහන් ුවර සියලුවම වැසියන් සතුරු සාමීචි යදෙනකොට මේ පුන්න දුගියා වෙනදා වගේම තමන්ගේ රස්සාාව කරනවා. සාරිපුත්තමහාරහතන් වහන්සේ ඉතාමත්ම අනුකම්පාවෙන් කරුණාසිත් පැරදිර කර ගනිමින් පාසිවුරු සියල්ලක්ම සූදහනම් කර ගනිමින් පුන්න වැඩකරනතැනට කොඹුරට පින්වත්නී වඩිනවා සැරුත් හා මුදුරෝ කියල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්්‍රාවකයන් වහන්සේ නමක් සෙම්පතියන් වහන්සේ නමක් ඇයි සෙම්පතියන් වහන්සේ නමක් බවට පත්වෙන්නේ බුදුරජාණන් වහන්සේ රජ කෙනෙක් නිසාසිින්පතිය කවශ්‍ය කරනවා ඒ සම්පතිය තමයි පින්වත්නී සාරිපුත්තහා මුදුරුවෝ ධර්ම සෙම්පති පින්වත්න එක එක තැනකදි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක මහා සංගරත්නයට ආමන්ත්‍රණය කල්ලා කියනවා පජත භික්කවේ සාරිපුත්ත මුද්ගල්ලාන ආශ්‍රය කරන්න මහනන සැරියත් මුගලන් දෙනම වහන්සේලා. සාරිපපුත්තෝ භික්කවේ පබෝධි චත්තාාය රියසත්තාානි, විත්හාරයේන දේසේතුම්, ප්ඥපේතුම්, පට්ටපේතුම්, විවරතුම්, විවජතුම්. උත්තාානිකාතුම්. මහනනි සැරියුත් කියලා කියන්නේ මංවිසින් කැටියෙන් දේශනා කරන්ට යෙදුන ධර්මකාරණ විත්තාරේණ දේසේතුම් විස්තර කරලා විස්තර වශයෙන් දේශනා කරන්ට පනවන්ට විග්‍රහා කරන්ට තේරුම් කරල දෙන්ට තරම් අවබෝධයක් තියන අවබෝධ කරල දෙන්නට හැකයාවත් තියෙන හපනක් ජගතික් උන්වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළ එනිසා උන්වහන්සේලා ඇසුරු කරන්නට ඔබට පුළුවන් හැමවෙලාවකදීම උන්වහන්සේලාග අව්වාදර නුශසන අරගන්ට කියලා බුදුරජාණන් වහන්සේ පින්වශ්‍රාවක මහා සගරත්මයට ශ්‍රී මොකයිින් දේශනා කළ පින්වදන. සාරිපුත්ත හාමුදුරු දින හතක් සමවතින් වැඩයිඳලා සමුවත්සුවයෙන් අවදි වෙලා පින්වත්නී පුන්නට පිහිටවෙන්න අධිෂ්ටානයෙන් පිහිට වැ්ඩ හෝනකින් අරමුණින් පුන්න වැඩ කරන තැන්ට යනවා. කුම්ඹුරල්ලඟට වැඩම කරනව සාරිපුත්ත හාමුදුරුවෝ දේවලක්ළඟ නැතර වෙලා එක්තරා පඳුරක් දිහා බලාගෙන ඉන්නවා. පුන්න දුගිය දැක්කා දම්සෙනවී මහරහතන් වහන්සේ වැඩම කරලා. න්හන්සේ දේවලළඟ හිටගෙන එක්තරා පදුරාද්්‍යහා බලාගන ඉන්න පුන්න දැක්ක විගහට ගිහිල්ල දම්සනව මහාරහතන් වහන්සේට වන්දනාමාන කරලා නැගිටින්න කොටම පුන්නට හිතුණ දන්සවෙනි මහරහතන් වහන්සේ අර පදුරෝදිහා බලාගන ඉන්නේම උන්වහන්සේට දැහැටිය අවශ්ට වෙලා පුන්න විගාහට ගිහිල්ල අර පදුරෙන් කෝටුකෑ කෑල්ල කරගෙන ැහැටිකු ගුර සකස් කරලා මහරහතන් වහන්සට බිලිගෙන්නවා පෙළි ගන්වන කොටම සාරිපුත්ත හාමුදුරු වූ පුන්නගේ අතට පාත්තරය සහ පින්වත්න පෙරහන දෙනවා එතකොට මේ කියන්නේ පෙරලා පාත්‍රරයට අරග දෙන්න කියලා වලදන සාරිපුත්ත හාමුදුරුව ටික වෙලාවකින් හිතනවා අනුන්ගේ ගෙවල් පිටිපස්සෙන් එ පුන්නගේ බිරිඳ තව ටි මෙත පුන්නට බතාරගනෙනවා ඒ කෑම කරගනනකොට දාන අරග එනකොට මම ඉදිරියට වඩින්නට ඕන ඇයිහෙම වඩින්නේ අග්‍ර ගනයේ පිනක් කත්පත් කර දෙට දවස් සතක් නිරෝධ සමාපත්තින් වැඩහිඳලා හත්තන දවස අවදි වෙලා පළවෙනි පැම්පාත්තරයේ පෝජකරේ පුන්න පින්වත්න මොනතරන්නම් භාග්‍යයක්ද සමහර දෙවිවරු බුදුරජාණන් වහන්සේ සාරිපපුත්ත මහාරහතන් වහන්සේ මහා මෞද්ගල්ලයාන මහරහතන් වහන්සේ උන්වහන්සේලා සමවත් සුවයට නිරෝධ සමාපත්තයට සමවැදිලා අවදි වෙනකොට දෙවුරු පින්වත්න පෝලිින්ගෙහෙල ඉන්නවා පලවෙනි පැන්පාත්තරයේ පූජ කරගණ්ඩ. පළවෙනි පැන්වේදුරුව පූජ කර ගණ්ඩ. මොකොද දින හතක් නොවලඳමින් නිරහාහාරවහිටපු නිසා. පළවෙනි පැන් පාත්තරයේ පූජ කරගණ්ඩ දෙවරු පොරහණවා. ඒවා දකින සමහර විට බුදුරජාණන් වහන්සේ අග්‍රගණයේ පිනක් අත්පත් කළදෙන්න්න ඕ නිසා. දුගේ පැල්පතට වැඩපු අවස්ථා තිබුණ පින්වත්න්නේ. පුන්න ම මහරහතන් වහන්සේ කරදින්නත් ඒ ආකාරය මහාවටින පිනක් පුන්නගේ බිරිඳ පුන්නට අවශ්‍ය කරන කෑමටික ධානය අරගන එනකොට මහරහතන් වහන්සේ සාරිපුත්තහා මුදුරු රජගහනුවර බලා පිටත් වෙනවා. මඟ වඩිනකොට දන්සනේ මහරහතන් වහන්සේට පුන්නගේ බිරිඳ මුණගැහෙනවා. මුණගෙහෙන බිරිඳ හිතනවා මට ගොඩක් වෙලාවට ආරයන් වහන්සේව මුණගැසෙන නමුත් අතේ දෙන්නට දෙයක්න තිබෙන අවස්ථා තිබුණා. තවස් සමහර වෙලාවල් වුවට අතේ දෙයක් තිබුණ නමුත්. මහරාතන් වහන්සේ මුණ නොගැසු අවස්ථා තිබුණා. හැබැයි මේ වෙනකොට මේ වෙලාව වෙනකොට මහරහතන් වහන්සේත් මට මුුණගැහිලා. දෙන්ට දෙන්නට දේකුත් අතියේ තිබෙනවා. මේ වෙලාවෙෙන් උපරිම ප්‍රයෝජ නරගන්නට ඕන මහරහතන් වහන්සේට පුන්නගේ බිරිඳ. වැද නමස්කාර කරලා මතක් කරලා දෙනවා. දම්සෙනයි මහාරහතන් වහන්ස මේ දාානයේ හොඳනරක නොවිමසා මේ ධානයේ පිළිගන්නා සේක්වා මේ ධානය බාරගන්න සේක්වා කියලා වදනා කළා ධානයේ පින්වත්නී පාත්්‍රයට පූජ කරන්ඩ තෙරුන් වහන්සේ පාත්‍රය එළඹුව පින්වත් ධානය පූජ කරගෙන යනකොට පූජ කරන කොට අඩක් හරියටම දානෙන් අඩක් බත්මුලෙන් අඩක් බෙදනකොට මහරාතන් වහන්සේ අතින් වහල සංඥාවක්නිකුත් කරනවා ඇති කියලා. ස්වාමීණී එක් අයකුටට පමණක් පිළියල කරගෙන ආපුමේ ආහාරය දෙකට බෙදන්නේ කොහොමද දෙකට බෙදන්න බෑ එනිසා දාසයට අනුකම්පා කරමින් දානයේ පිළිගන්න සෙක්වා. හාමුදුරුවනේ දම්සනී මහහ නොබවහන්සේ මේ දාසයාට මෙලවට සංග්‍රහන් නොකොට පරලවට සංග්‍රහ කරනු මැනවි කියලා මතක් කරලා දහනය පූජ කරා පෙන්වත්න්නේ. ඉන් අනතුරුව පුන්නගේ බිරිද. මහාරහතන් වහන්සේට මතක් කරනවා නොඹවහන්සේ විසින් දක්නාලද ධර්මයක් ඇදද ඒ ධර්මය මටද හිමිවේවා මට දැසේවා මටදාවබූදධ වේවා කියලා අරධානය පූජ කරලා පින්වත්න ප්‍රාර්ථනාවක් කළා. පින්වත් පිරිසත් කළ යුත්තෙත් ඒ දහෙමනේද. මේ තතාකත ශ්‍රීසත් ධර්මයකින් වැඩ සටහන තුළින් මේ බුදුගුණ දේශනාව තුළින් පින්වත්න ඇති කරන්නේ මොයත්තන්ගේ හිත්වල ශද්ධාව. සද්ධාවද වුණු කර ග්ඩවයි. තතාගතයන් වහන්සේ පමණක් නොව උන්වහන්සේගේ ශාසනයේ පහළවන මහාශ්‍රීනා සුරයන් වහන්සේලාගේ ප්‍රාතිහාරය දකිමින් පෙන්වත් පිරිස සද්ධහාවක් කොපදවා ගණ්ඩ සද්ධාවක් ඇති කර ගනිමින් ධර්මානු කොල ප්‍රතිපත්තියට අවතීරණවන්න පින්වත්න අපට මග වැරදුනානං වැරදුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විනය සහ ප්‍රතිපත්තිය අතහැරපු නිසාමයි ඒ අතහැරපු විනේසාහ ප්‍රතිපත්තිය වහාම නැවතත් පින්වත්නී අපි ක්‍රියාත්මක කරන්නට මෝන ක්‍රියාත්මක කරනකොට ශ්‍රද්ධව දියුන් වෙනකොට මේ සැඩ පහරිින් එතරවන්නට පුළුවන්කම තියෙනවා. පුන්නකි බිරිඳ ලස්සන ප්‍රර්ථනාවක් කළා ඒ ප්‍රාර්ථනය අවසානයේදී මහාරහතන් වහන්සේත් පින්වත්නී තෙරුන් වහන්සේත් එසේමවේවා කියලා අනුමූදනා කොට ජල පහස්සුව ඇති තැනකට වැඩම කරලා මහාරහතන් වහන්සේ පූජහා කරපු ධානයේ පින්වත්න්නේ අනුභව කරා වැළඳවා. පුන්නකි බිරිඳ නැවතත් වහාම ගෙදරට ගිහිල්ල බත හොයා සහල් හොයාගෙන බත සකස් කරගෙන පුන්නට දවල් ආහාර අරගනෙනවා. අරගනනක කොට පුන්නගේ බිරිඳ හිතනවා. ගොඩක් දවල්ල වුණා කේන්ත ගිහිල දන්නෙත්නෑ පුන්න පින්වත්න කමතේ ඉඳලක් කෙතේ ඉඳලා හරියටම අඩකිරියක් පමණ පෙදසක් සාල සාගින්න දරාගන්න බැරුව. බඩගින්න දරාගන්න බැරුව ගොන්නුන්ටික මුදවල හෙවනකට වෙලා හිඳගෙන ඉන්නවා. තාමත් මේ කෑමටි පරක්කු වෙයි. ත් මගේ බත පරක්කු වෙයි ප්‍රමාදයරාතිඉන්නේ ඇයි ලහි ලහියේ විගහට එන පුන්නගේ බිරිද හිතනවා මේ පරක්පුුණේ ඇයි කියලා අහල නිකමට හරිමට කෙවිටෙන් පහරක් ගැහුවොත් කරපු පිනේ පින්වත් කරපු පිනේ වටනාකමක් නැති වෙනවා. කරපු පින නිස්්පල වෙනවා එනිසා ඒකාරණාව වෙන්ඩ කලින් කේන්තියන්ඩ කලින් ඈතතියාම නොපෙනෙන මානට යනකොට කෑගහල කියන්නට ඕන මං අද කරගත්ත පින්කම. හිමියනි ඔබ සතුටු වඩ ඔබත් අනුමෝදන් වෙන්ඩ ම මග වඩ මඟ එනකොට දම්සෙනවි මහාරහතන් වහන්සේ මට මුුණගෙහුණ. වෙලාවටම ඔබට මම බත හැත්තිකරගෙන සූදහනම් කරගෙන ආවා නමුත් මඟදි පිඩපාතේ වඩින මගවඩින දම්සනී මහරාතන් වහන්සේට ඔබට සක් සූදානම් කරගත්ත බත දානය මම පූජ කරා නැවතත් ගෙදර ගිහිල්ල මේ සකස්කරගනාවේ ඒකයි පරක්කුණේ ඔබත් සතුටු වෙන්න හිමියන ඔබත් අනුමෝදන් ව්ඩ කියලා සිත් පහදවා ගන්ට කියලා පුන්නගේ බඳ පුන්නට පින්වත්නී මතක් කළ. පුන්න බිරිඳට මතක් කරනවා. ඔබත් අනුමෝදැන් වෙඩ. ඔබත් සතුටු වෙන්න දම්සනී මහරහතන් වහන්සේට හිමිදිරි පාන්දරමම දැහැටි පැන් පූජා කරන්ටෙ දුනාා. අපි විශාල පිනක් කරගත්තා. පුං්ඥ ප්‍රීතියෙන් පුුණ්ඥ ප්‍රමෝදයෙන් පින්වත්නී පුන්න අනුභව කරනවා දවල් කෑම ටි අරගන්නවා. අරගෙන කෑමකාලා ටිකවෙලාවක් යැනකොට ඇස් දෙක බරවෙනවා. ගොඩක් දවල් වෙලා බතගත්ත නිසාද කොහෙද පොඩි කලාන්ත ගතියක් වෙනවා පුන්න මොකද කරන්නේ පුන්නගේ බිරිඳකි උකුලට හිසතියලා ඔළුවතියලා පොඩ්ඩක් මදවෙලාවක් ඇලවෙන වනිදාගන්න ෝ චුට්ටක් නිදදාගන්න කොට නිදාගන නැකිටල්ලා කමතදිහා කෙතදිහා බලනකොට. පුන්නටර හාපු මැටිටික පේන්නේ ප්‍රත්තරම් පාටට පුන්න බිරිඳට කියනවා සොඳුර ඉතා දවල්වී ආහාර ගත්ත නිසා මගේ ඇත් දෙකත්නරක් කුුණාද කොහෙද. අර මැටිටිකමට පේන්නේ හරියටට නිඟා රත්තරන් වගේ. බිරිඳ කියනවා හිමියනි ඔබට විතරක් නෙමෙයි මටපේෙන් ෙත් ඒ විදිහෙට. මට පේත් ඒ මැටිටික රත්තරම් පාටට මකද්දය කියලා බලනකොට පුන්න ගිහිල්ලා අර මැටිට ඒ කැටයක් අරගන නගුලේ ගහලබලනවා මකද්ද මේ කියලා. ඇත්තටම පින්වත්න ඒ මැටිටික රත්තරං කැට බවට පත් වෙලා පුන්න බිරිද කතා වෙනවා හිතනවා දම්සනී මහාරහතන් වහන්සේට අහෝ ආර්ය මහාශ්‍රාවකයන් වහන්සේට දානයේ දුන්න එක පලවිපාක අපට මේ වෙලාවේම පූජකරපු වෙලාවේම අපිට හම්වෙලා. ධානයේ විපාක මේ මොහොතේදීීම අපට ලැබුණා ඉතාමත්ම සොම්නසකට පත් පෙලා කුඹුරෙපස් සියල්ලම රත්තරං බවට පරිවර්තනය වෙලා මේක නම් ප්‍රාතිහාරයක් කියලා ඉපිලගිය සතුටින් පුන්නගේ බිරිඳට පුන්න කියනවා. සොඳර අපට මේ මුදල් තනිවම පාවිච්චි කිරීමේ හැකියාවක් නෑ වහාම ගිහිල්ල රත්තුමාට මතක් කරන්ඩ ඕන. දේවයන් වහන්ස මා සෑ කුඹුරේ පස්සිියල්ලක්ම රත්තරං වෙලා ඒවා ගෙන්න ගන්න වටිනවා කියලා මතක්කරා පුන්න. රජතුමා අහනවා පුන්නගෙන් නුඹ අද කුමක් කලේ දැ ඇසුවා. ප්‍රශ්න කරා අද මොකද්ද කරේ කියලා අහනකොට පුන්න මතක් කරනවා පුන්න කියනවා රදතුමනි අපි හිමිදිරි පාන්දර දම්සනි මහාරහතන් වහන්සේර ධානය පූජ කර ඒ පූජාකරපුදෙහේ තුළ අපට ප්‍රතිඵල මේ මොහෝතේම ඒ වෙලාවේම ලැබුණ බොහෝ ගැල්ලි අවල රදතුමා ඒ රත්තරං සියල්ලක්ම ගෙන්වගන්න කොට රාජපුරුෂයෝ රජතුමාගේ රත්තරන් කියලා අර රංකැටටික අල්ලන කොටම පින්වත්නී ගැලට දානකොටම ඒ රත්තරංකට ඔක්කො මැටිකැට වුණාේමත්ත. ඇයි එහෙම වන්නේ රාජපුරුෂයෝ සියලූම දේවල්ට කරගද රජ්තුරුවන්ගේ රත්තරං කියලා ක මතක්කනරත්තුමාට අදසුමා කියනවා මගරත්තරං කෙලගන්්ඩ එප පුන්නග රත්තරංකේ අරගණ්ඩ ඒ විද්දිහෙටම කරනකොට පින්වත්න්නේී ඒ මැටි කටසිියල්ලක්ම රත්තරං කැටවෙලා ප්‍රාතිහාරයක් මේකනං අධ්භිතීය කාරණාවක් මේක නං අදහාගණ්ඩ බැරි කරුණක් පින්වත්න දික්ට දම්මවේදනී යයි. දක්ෂිනාරය බාාව දිි්ට ධම්මවේදනයේ පින්වත්න්නේ පින්වත් අර රත්තරං ගොඩ අසූරියන කුස රන්කඳ ගොඩගහල නුවර වැසියන් කැඳවල අහනවා. මීට වඩාරත්ර තියෙනෙ කෙනෙක් ඉන්නවාද මේ නුවර නැතස්වාමීණී. කිසිම කෙනෙක් නෑ දේවයන් වහන්සේ මෙට්ටරන් රත්තරං ගොඩක් තියෙන්නේ පුන්නට විතරයි දන්. ඉඩ පස්සේ දේවේනි ට කුමක් කර පුන්නට කුමක් දෙ කරන්නේ කිලහන කුටරත්තුමා කියනවා. එහෙන අප පුන්නට සිටතනතුරක් පූජා කරමු. සිටුතනතුලක් භාර කරමු. පින්වත්නී පුන්නට බහුදන සිටු කියන තනතුර ලබාදුන්නා. නිවසක් නැති පුන්න අනුන්ගේ පැලකහිටපු පුන්න නිවසා සකස්කර ගන්්ඩ වහලයක්හදාගණ්ඩ වැටලේහිනතනක් කදාගණ්ඩ දජුරුවෝ ඉඩමක් දෙනවා බාර කරනවා ඇවසි සියල්ලක්ම ලබාදීලා පුන්නගේ හිත තවත් චිත්ත ප්‍රමෝදෙහට පත්වෙලා සතියක් පුරාවටම බුදුපාමොක් මහා සංගරක්නයට ධානය පූජ කරනවා පින්වත්න ඒ මංගල්ලයක් ජත්‍රවංගල්ලයත් සමගම බුදුපාමොක් මහාසඟරුවට ධානය පූජ කරනවා සතියක් පුරාවටම අවසන බුදුරජාණන් වහන්සේගේ දහම්ශ්‍රවනය කරලා පුන්නසාපුන්නගේ බිරිඳ දෙදනාම සෝහන් පලයට පත්වුණ කියට උත්සාහාවන්ත වනේ පින්වත්න ඒ සුළුදානයේ විපාකය ඒ වෙලාවේම දිිට්ට දම්ම වේදනීය වශයෙන් හම්මුණේ සැරියුත් මහරහතන් වහන්සේ ගුණ සම්පත්තිය නිසා. දායකේනට එසේ පළලබා දුන්න සමත්වන නිසා සැරිහුත් මහරාතන් වහන්සේ පින්වත්න්නේ අග්‍රදක්ෂිනාර්ය භාවයට පත්විෙනවා. උන් වහන්සේ ඒ උත්තමයන් උත්තම ගණයට අයිති වෙනවා. පින්වත්න කාල හෝරාව නික්මේර නිසා. මාතෘකා කරන්නට එදුනේ චතස්සෝහි සම්පදාානාම වත්තු සම්පදහා, පච්චය සම්පද චේතනා සම්පදා ගුණාතිරේක සම්පදහා කියන එක තමයි මාතෘකා කළේ. මාතෘකාව ලබන සතේටත් තබමින්ම පිනති ඔබට විග්‍රහය කරන්ටය දුන්නේ. මහාරහතන් වහන්සේලාත් අග්‍රදක්ෂිනාර්යයි කියලා. ඒළඟ සතිය තුළජිම සීපත් කරන්න බලාපොරොත්තු වෙනවා පසේ බුදුරජාණන් වහන්සේලාත් අග්‍රදක්ෂිනාර් භාවයට ඒ ගනයට අයිති වෙනවා කියන කතා ප්‍රවෘත්ති ගෙනහාර දක්වමින්. මත් පිරිසට මතක් කල දෙනවා ශ්‍රද්ධාව දියුණු කරන්න දියුණු කරගණ්ඩ අවශ්‍ය මාවත පෙනැතියන්ට සකස් කරලා දෙනවා ඔබ හැම දෙනාටම මේ දරමානු ශාසනාව තුළින් අමාමහන්නි වන්දව ශාක්ෂාත් කර ගන්නට උතුම් ූන් චතුරාර සත්්‍ය දරම අවබෝධ කරගන්නට ශ්‍රද්ධාව නැමති මහාපවුරු දියුණු කරගණ්ඩ මේ දරමානු ශාසනාවත් එකසේ හේතුවේවා වාසනාම වේවා කියලා හදවත තුළ සාධූසිතුවිිල්ලක් ඇතිකරගණ්ඩ පින් ොත්ව බැහෙමැදිනාටම තෙරුවන් සරණයි. ආකා සට්හාාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා පුඤ්ඥන්තං අනු මෝදිත්වා චිරංරක්කන්තු සම්බුද්ධ සාසනං චිරංරක්කන්තු සම්බුද්ධ දේශනං චිරංරක්කන්තු, මංපාරපති හැම දෙෙනටම තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමඟ TVී YouTubeු් නාලිකාව සබස්ක්‍රයිප් කර සීනුව ලකුණ ලික් කරන්න